ජාතියෙන් වගා කරන විට පසේ තෙතමනය තිබෙන විට මතුපිට පොහොර යෙදීම කළ යුතුය. අධික වර්ෂාව පවතින විට ක්ෂේත්‍රයේ ජලය නොරදෙන පරිදි කානු කපා ජලය බැස යාමට සැලැස්විය යුතු වෙනවා. බීජ සිටුවා දින 85ක් 90ක් ගත වූ විට ජල සම්පාදනය නතර කළ යුතු වෙනවා. නමුත් මල් පිපෙන විට කිසිසේත්ම ජල හිඟයකට පාත්‍ර වීමට ඉඩ නොහැරිය යුතු වෙනවා. බඩේරිඟු වගාවේදී බීජ සිටුවා දින 15කදී සහ නැවත දින 30කදී අනිවාර්යෙන්ම වල් මර්ධනය කළ යුතු වෙනවා. කොහොම වුණත් වගාවේ මුල් සති 6 තුලදී බෝගේ සම්පූර්ණයෙන් වල් පැලෑටි වලින් තොරව තබා ගැනීමට අවධානය යොමු කළ යුතු වෙනවා. යල් කන්නයේදී ජූනි ජූලි අගෝස්තු මාසවල වගා කළ විට විශේෂයෙන් පුරුක් පණුවාගේ හානියට වගාව පාත්‍ර විය හැකි වෙනවා. ලපටි පැලවල අග්‍රස්තයට දලඹුවා හානි කරනු ලබයි. වැඩුණු ශාකවල කඳ සිදුරු කළ විට ගසේ ඉහළ කොටස මැරිය. පුරුක් පණුවාගේ හානිය අධික නම් සිටුවා සති 2-3 අතර කාලයේදී ඩයිසිනෝන් 1/5 කැට කිලෝග්‍රෑම් 10-15 හෙක්ටයාර් 1කට වැටෙන ලෙස පත්‍ර ගොබේටියේදී මෙන් පාලනය කරගත හැකි වෙනවා. ඩයිසිනෝන් දියරවුවද යෙදීම සිදු කළ හැකි. අමු කරල් ලෙස අස්වනු නෙලන විට කරල් කෙලවර තිබෙන කෙඳි දුඹුරු පැහැයේ සිට කළු පැහැයට හැරුණු විට, එනම් බීජ සිටුවා දින 70-75 අතර කාලයකදී නෙලා ගන්නට පිළිවෙත්. පැසුණු කරල් ලෙස අස්වනු නෙලන්නේ නම් කොළපුව හොඳින් වියලී ඇති විට සහ බීජ සැපූ විට එය එකවර කැඩී යන අවස්ථාවේ නෙලා ගත යුතු වෙනවා. හොඳින් පාලන කටයුතු සිදු කළ විට හෙක්ටයාර් 1කින් බීජ කිලෝග්‍රෑම් 5,000-6,000 පමණ ලබා ගන්න පිළිවෙත්. අස්වනු නෙලා ගැනීමෙන් පස්සේ කොළපුව සමග දින 2-3 අවුවේ වේලාගෙන ඉන්පස්සේ කොළපුව ගලවා තවදුරටත් වියලා බීජ වෙන් කරගන්නට පිළිවන්. නෙලාගත් කරල් ගොඩගසා තැබීම කිසි විටකත් නොකළ යුතු කාර්යයක් වෙනවා. බීජ තද අවුවේ වියලීමද නොකළ යුතු වෙනවා. නිෂ්පාදනයේදී ප්‍රභේදයට ආවේනික ලක්ෂණ ඇති ගස්වලින් 50%ක් තෝරාගෙන කරල් මෙලා බීජ සකස් කරගන්න පිළිවෙත්. පිටිපිටි වගේ තියෙන මහත්තු ගස් ලැබි ගස් විනාසයි. මේ වගේ ලක්ෂණ තියෙන්නේ හරියට හරි ඔය වගේ තමයි. එනම් පැපොල් කොළඹ ගම්පහ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතයක් ලෙසින් පැතිර යන පැපොල් පිටිමකුණගේ හානිය පාලනය කිරීම සඳහා හානියට ලක් වූ ශාක් කොටස් පුළුස්සා දමන්න, හානිය සහිත ශාක් කොටස් වෙනත් ප්‍රදේශවලට රැගෙන යන්න දෙපා, වේගවත් ජල පහරකින් සෝදා හරින්න, සබන් කුඩු භූමි තෙල් ජලය සමග මිශ්‍ර කර වගාවට ඉසින්න, නිර්දිෂ්ට කෘමිනාශකයක් භාවිතා කරන්න, වසංගතත්වයේ පාලනයට ඔබ වගාව කෙරෙහි විමසිල්ලෙන් පසුවන්න.